ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරාධා නායක සහෝදරයාගෙන්ද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිකුණාරච්චි සහෝදරයාගෙන්ද කොළඹ නගර සභාවේ මගේ සහෝදර මන්ත්‍රී මන්ත්‍රී සහෝදර සහෝදරියන්ගෙන්ද නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩලයේ සාමාජික මහත්මාත්මීන් සහ මෙතනට පැමිණ සිටින ආසන සංවිධායක සහෝදර සහෝදරියන් සහ පැමිණ සිටින අම්මා තාත්තා දරුදරියන් මම ආදරයෙන් පිළිගන්නා මේ අවස්ථාවේ අද මේ තේමාව රට දිනන අභියෝගයට අපි සූදානම් කියන තේමාව යටතේ තමයි අපි මේ බල මණ්ඩලයේ ප්‍රතිසංවිධානය කිරීම කටයුතු ආරම්භ කරන්නේ. ඉතින් මම හිතන විදිහට ඒක ඒතරම් ලේසි කාර්යයකුත් නෙවෙයි, නමුත් බැරි කාර්යයකුත් නෙවෙයි. මොකද අද මේ රට දැන් 71 වසරක් තිස්සේ නිදහස ලැබලා දැන් පහුගිය දවස්වල අභිමානයෙන් සමරුවා කියලා කිව්වට මම හිතන්නේ එහෙම අභිමානයක් මේ රටේ ජනතාවට තියෙනවද කියන පොඩි සැකයක් තියෙනවා. ඒක සමරනවා වෙනුවට සමරනවා මිසක් ඒක හෘදේ සාක්ෂියෙන් හෝ වචනේ පරිසමාප්තියෙන් අභිමානෙන් සමරීමෙන් සමරීමක් වෙන්නේ. මොකද අද වෙනකොටත් අපේ ජනතාව වැඩවසම් යුගයේ තියෙන අත්දැකීම් ලබමින් සමහරක් වෙලාවට වහලුන් ලෙස අත්දැකීම් ලබමින් ජීවත් වෙන යුගයක්. දවසින් දවසට මේ රට දේශපාලන වශයෙන් අගාධයට පත් වෙමින් යනවා. ඒක හොඳටම පිළිබිඹු වෙච්ච දවසක් තමයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඔබ හැම දෙනාම දන්නවා ඒ නැතිවෙන කුමන්ත්‍රණයත් එක්ක මේ රටේ ඇතිවෙච්ච අර්බුදය. මේ වෙනකොට ඒක සමනය වීමක් වෙලා නැහැ. මොකද ඒ අර්බුදය ඒ දේශපාලන තත්ත්වයේ එහෙමමයි ඒක වෙනස් විය යුතුයි. ඒක කොහොමද අපි ඒ වෙනස් වීම කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව මොකද්ද කියන එක තමයි අපි මේ වෙලාව අවස්ථාවේ සාකච්ඡා කරන්න ඕනේ. මොකද දේශපාලන බුද්ධිය කියන එකයි සාක්ෂරතාවය කියන එකයි දෙකක් කියලා අපිට දැන් පැහැදිලි. මොකද හුඟක් වෙලාවට අපේ ජනතාව මේ පහුගිය අවුරුදු 71 30 මේ ධනේශ්වර ක්‍රමය මාරුවෙන් මාරුවට ඇති කරලා ගෙනාපු මේ ක්‍රමය කොයිතරම් අර්බුදකාරීද වැරදිද කියලා නොපෙනෙනවා, නොදකිනවා, නොතේරෙනවා නෙවෙයි. නමුත් ඔවුන් අර පාරම්පරික ඒ ගතානුගතික දේවල් වලට ගැති වෙලා, වරදාන වලට ගැති වෙලා ඒ යන ගමනක් තින් අපි එක වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කිරීම මම හිතන්නේ මෙතන ඉන්න තමුන්නන්සලා අපේ හැමෝගෙම ලොකු වගකීමක්. අපි එක කරන්නේ කොහොමද? මොකද දැන් අපි ජනතාවගේ චින්තනය වෙනස් කළ යුතු අවස්ථාවක් තියෙනවා. දැන් මට මම හිතන්නේ අපේ හේමන් සහෝදරයා කිව්වා කොළඹ නගර සභා ප්‍රදේශවල ප්‍රදේශයේ තුල දින ප්‍රශ්න ඒවට අපිට සටන් කරන්න වෙච්ච හැටි, අරගල කරන්න වෙච්ච හැටි. නමුත් ඒවා කොහොම හරි ඒව සමහර වැරදි යෝජනා සම්මත කරගෙන ඔබ තමුන්නාන්සෙලා පීඩනයට පත් කරන මේ සමාජ ක්‍රමය කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි ඒක වෙනස් කරන්න අපිට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා. මොකද පෞගිය පළාත් පාලන ඡන්ද කාලේ අපි දක්වපු අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් වලින් අපි මේ ජනතාවගේ සිත් සතන් මොනවද කියලා අඳුරගන්න ඕනේ. මම හිතන්නේ අපි ඡන්දේ පටන් ගන්නකොට මේ අර්බුදකාරී තත්ත්වය ගැන බොහෝම උනන්දුවෙන් සහ උපේක්ෂාවෙන් කතා කරපු අය පහුගිය කාලයේ ගත වෙන්න අන්තිමට වරදාන වලට යට වුණ හැටි අපි දැක්කා. මම හිතන්නේ මම නැගෙනහිර කොළඹ විතරක් පාදක කරගෙන නෙවෙයි මේ කතාව කරන්නේ, මුළු කොළඹ ප්‍රදේශයේම අපි ඇවිද්දා. සමහර පළාත්වල අපි යනකොට ස්ත්‍රීන් කාන්තාවන් අර ඇලයින ඉඳගෙන මත්පැන් පානය කරනවා අනිත් ප්‍රධාන පක්ෂ වලින් ලබා දීම. ඉතින් අපි යවුවා ගියාම මොකද කිව්වා? අපි කිව්වා නිකන් අපේ සහෝදරයෙක් කිව්වා මේ සැරේ සීනුව ගහලා අලියව එළවමු කියලා. මොකටද අලිය එළවන්නේ? ජනතා විමුක්ති පෙරමුණ අපිට මොනවද මෙන්න අලිය දෙන බඩු කියලා මොනවද පෙන්වුවේ? පිටරටින් එන දෙන අර විස්කි
බ්‍රෙන්ඩි ජාති ඊට එහා පැත්තේ එක්සත් ජාතික පක්ෂයේ මීටින් එකක් තියෙනවා මුළු පළාතටම වෙදලා කාන්තාවෝ ඉතින් පළවෙනි සභා වාරයේදී අපේ මේ පුරපති නිය කාන්තාව මහා ලොකු උජාරුවකින් කාන්තා විමුක්තිය ගැන කියන්න පටන් ගත්තාම මට කියන්න සිද්ධ වුණා ඔබතුමියලා කාන්තා විමුක්තිය ගැන කතා කරනවා නමුත් කාන්තාවන්ට මත්පැන් දීලා තමයි ඡන්ද ලබා ගන්න එහෙම කරන කොහොමද විමුක්තියක් ගැන කතා කරන්නේ කියලා සභාව නිකන් අර කඩිබුඩකට අර අලු විති කරා වගේ ඇවිස්සලා ගුණා ഘോഷා කරන්න පටන් ගත්තා නමුත් ඒගොල්ලන්ට ඒ මාව සභාවෙන් ඊට දාන්න බැරි අඩු ගානක හෑන්ඩ් සල් එකකින්වත් එළියට දාන්න ක්‍රමයක් තිබුණේ නැහැ මොකද පෙරදේ සාක්ෂීන් දන්නව ඒව ඇත්ත කියලා ඉතින් ඒ වගේ තව අපිට සහයෝගය දෙන්න එකතු වෙච්ච සමහරක් අය මේ පක්ෂවලින් ගිහිල්ලා කළු සල්ලි පාවිච්චි කරලා විදුලි බිල් වතුර බිල් 20000 30000 ගණන් ගෙවලා තිබ්බා මේ කළු සල්ලි වලින් එතකොට ඒ වරදාන වලට යටත් වෙන ඡන්දදායකයෝ පිරිසක් මේ අපේ රටේ කොළඹ විතරක් නෙවෙයි මුළු රට පුරාම සිටිනවා අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුයි ඔවුන්ගේ චින්තනය අපි වෙනස් කරන්න ඕනේ ඒ පණිවිඩය අපි ගිනියන එක තමයි මේ ව්‍යවස්ථාවේ වැදගත් වෙන්නේ ඉතින් ඒක කරන්න අපි දැන් අපේ ලංකාව පුරාම තියෙන ඡන්ද ප්‍රමාණය ඉදිරියේ එන මැතිරණවලදී ඉතාම තීරණාත්මක වෙනවා මොකද හේතුව දැන් අපි මැතිවරණ කීපයක් ගැන කතා කරනවා දැන් අත්තරම කියනනම් අපේ අනුර කුමාර සහෝදරයා සහ අපේ කට්ටිය එකතු වෙලා මොකද්ද දන්නවද කරේ පහුගිය කාලේ අර සම්බුදුරලට දැන් ඔබ තමුන්නාසේ දකිලාති බල්ලෝ ටිකක් එකතු වෙලා ඉතින් බල්ලෝ බැල්ලියෝ ඔක්කොම ආලවන්තකම් පාමින් හොඳට බොහොම සන්තෝෂයෙන් ඉන්න වෙලාවක කවුරු හරි ගිහිල්ලා මස් කට්ටක් විසිකරොත් මොකද වෙන්නේ කුලල් කාරණානේ පුරා ගන්නවා මරා ගන්නවා එතකොට අර මෙච්චර කල් දිවිච්ච දේවල් නේ 20 වෙනි සංශෝධනය ගෙනාවම මොකද උනේ 20 වෙනි සංශෝධනය ගෙනකොට ජනාධිපතිවරණේ ජනාධිපති විධායක බලතල අඩු කළ යුතුයි අහෝසි කළ යුතුයි කියන යෝජනා එනකොට මෙන්න මේගොල්ල කලබල වෙන්න පටන් ගත්තා ජනාධිපතිවරණයක් ගැන අවුලට ආවා එකිනෙකා කුලල් කාගෙන ඒ පක්ෂ මේ පක්ෂ වල දැන් අපේක්ෂකයෝ තෝරන්න ලොකු බල අරගලයක් ඒ පක්ෂවල තියෙනවා ඉතින් ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි සංශෝධනය මගින් කරන්නේ අමුතු දෙයක් නෙවෙයි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි කාලේ ඉඳන්ම පොරොන්දු වෙවි ජනතාව රවට්ට රවට්ට ගෙනාපු විධායක බලය අවශ්‍ය කිරීමේ යෝජනාවම තමයි ඉතින් අපි ජනතාවට පහදල මන්තන්නේ අර්බුදය හොඳක් තියෙනව නරකක් තියෙනව එක හොඳක් තමයි ජනතාව යමේ දේශපාලන ප්‍රවාහයේ තියෙන මේ කළු පැල්ලම් දකින්න පටන් ගත්තා නිදාගෙන හිටපු සමහර ජනතාව දේශපාලන වශයෙන් නිදාගෙන ඉපව අවදි වුණා. ඇත්තටම කියනවනම් ජනතාව බොරු නිින්දක ඉන්නකොට ඒගොල්ලෝ අවදි කරන්න ටිකක් අමාරුයි. මොකද ඇත්තට නිදාගෙන ඉන්නවනම් කෝල් කෙන්දක් හරි නහයට දාලා ඉදි කවල ටක් ගාලා අහැරව ගන්න පුළුවන්. නමුත් බොරුවට නිදාගෙන ඉන්න එකනට පයින් ගැහුව දක්මි ටිකාගෙන නිදාගෙන ඉන්නවා. හැබැයි එක හොඳක් තියෙන්නේ කොච්චර දක්මි ටිකාගෙන නිදාගෙන ඉතියත් අනිත් අය කියන දේ ඇහෙනවා. එතකොට මේ අපි කියන දේ ඇහෙනවා යම් මට්ටමක ටික 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 ඒව ඇහිලා ජනතාව තුළ අපි හිතනවා මේ බුද්ධිය වර්ධන වෙලා මේ වෙනස අපිට මේ නුදුරු අනාගතේම කරන්න පුළුවන් කියලා. දැන් අපි කියනකොට සමහරු අහන ප්‍රශ්න තමයි අනිත් පක්ෂවල අය නැත්නම් මාධ්‍ය වේදීන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද දැන් තියෙන බලයත් එක්ක කියලා. ඕනතරම් උදාහරණ දිනවා මේ ලෝකේ පුරාම දේශපාලනේ වැඩි ඕන්නේ මේ අල්ලපු රටේ ඉන්දියාවේ දූෂිත පක්ෂක් මංගල ඔබ තවුන්නාසර මතකයි ජනතා ඩාල් කියලා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂ වගේ තමයි ජනතා වගේ දේවල් සූරා කමින් බදු ගතමින් සාප්පුවට න්‍යායදෑවුන්ට වරදාන ලබා දෙමින් කරගෙන ආපු දේශපාලන පක්ෂයක් හැටියට ජනතා ඩාල් පක්ෂය තිබ්බා
ඒතර කොංග්‍රස් ප්‍රක්ෂය ගැන මිනිසුන්ගේ ඒතරම් පැහැදිලිමත් තිබුණ නැති වෙලාවක වාජ්පායි මහත්තයාගේ පක්ෂය කොහෙද ඉඳලා ඇවිල්ලා ආසන 30ක් වගේ අඩු මට්ටමක තිබිච්ච පක්ෂයක් 300 ගණනක් අරගෙන ඒ රටේ පාලනය බලය අල්ලගත්ත අදටත් ඒ පක්ෂයේ නායකයෙක් තමයි ඉන්දියාව පාලනය කරන්නේ. ඒ වගේම ඊට පස්සේ වෙන නායකයත්වයේ හොඳ නරක නෙවෙයි නමුත් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඒ ආවට පස්සෙත් මෙහෙම වුණානේ. එහෙම නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකට ඒ වෙනස කරන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ ගැන විශ්වාසය ජනතාව තැබිය යුතුයි. මොකද දැන් විශ්වාසය බිඳිලා ඉන්න වෙලාවක විශ්වාසය බිඳුණු කෙනෙකුටම බලය දීමේ ඇති ඵලය මොකක්ද කියන එක අපි ජනතාවගෙන් අහන්න ඕනේ. දැන් පහුගිය දවසක ස්වාමින් වහන්සේ නමක් මගෙත් එක්ක මේ විවාදයක් ආවා. ඔබ මේ වෛද්‍යතුමනි ඔබතුමාලගේ පක්ෂයේ බලය අඩු වෙන්නේ ඉතින් අපි කොහොමද සාමාන්‍ය මාංශ පිළිගන්නවා එක්සත් ජාතික පක්ෂියත් දූෂිතයි මේ පොට්ටු පක්ෂියත් දූෂිතයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් දූෂිතයි කියලා පිළිගන්න ගම අහන ප්‍රශ්නය තමයි ඒ බලය. මම ඉදිරි ස්වාමීන් වහන්සේ ඇහුවේ ස්වාමීන් වහන්සේ අපි බලය දැනට අඩු කියලා ඒ වගේ දූෂිතයන්ටම බලය දීමද ඔබ වහන්සේගේ බුදුහාමුදුරන්ගේ දර්ශනය? හොඳ පැත්තකට බලය වැඩි කරලා මිනිසුන්ට හොඳ දේ ලබා දෙන්න ඔබ වහන්සේලා කටයුතු කරන්නේ නැද්ද? මම හිතන්නේ උන්වහන්සේ අන්තිමට ඒ කතාව පිළිගත්තා. ඒ වගේ අර එක දෙයක එල්බගෙන මේක කරන්න බෑ බෑ කියාගෙන ඉන්න ජනතාවක් පමණක් නෙවෙයි අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඉඳලා හිටලා හම් වෙන. නමුත් අපි ඒ ගැන කියන්න ඕන අවබෝධ කරලා දෙන්න ඕන. එතකොට මේ චින්තනයට තමයි අපි අඬ ගහන්න ඕන ආමන්ත්‍රණය කරන්න ඕන. මොකද අද අපිට මේ බලමණ්ඩලයේ ප්‍රතිසංස්කරණය කිරීමේ පරමාර්ථය විය යුත්තේ මේ පළාතේ තියෙන ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න. මොනවා කරන්ද බලය ගන්නද කියන ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්නවා කියන්නේ. එතකොට ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්නදී අපේ අය මේ ඡන්දිලන්නේ අපි අනිත් පක්ෂවල අය අපේ පක්ෂය ගැන තියෙන විශ්වාසය වැඩි කරලා ඒ පැහැදීම ඇති කරලා අපි කොහොම හරි ඒ පක්ෂය වල අය අපේ පක්ෂයට සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ පක්ෂය බලය වැඩි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පාවෙන ඡන්ද තියෙනවා. පාවෙන ඡන්ද ඒවට අලුතින් ලැබෙන ඡන්ද ඒවා එකතු කර ගැනීම තමයි අපේ ඊළඟ භූමිකාව. අපි හිතාගත යුතුදී පාවෙන ඡන්ද අලුත් ඡන්ද අලුත් තරුණ පරපුරට ආමන්ත්‍රණය කරන්න ඕන. ඉතින් මේ වගේ අපි දැන් මේ අපේ පදනම වැඩි කරන්න ඕන. මොකද ඒක දැන් අපි අනුර කුමාර සහෝදරයා තවත් අපි සහෝදරවරු මන්තන රූපවාහිනි සාකච්ඡාවලදී කියලා තියෙන තමයි 20 වෙනි සංශෝධනයේ මේකේ බලතල අඩු කරගන්න බැරි නම් අපිට ජනතා විමුක්ති පෙරමුණෙනුත් අපේක්ෂකෙක් දාන්න වෙනවා කියන එක. එතකොට ඒ ඡන්ද ප්‍රමාණය අන්තිමට තීරණාත්මකයි. මොකද ඊළඟ ඒ පහුගිය කාලේ අපි කිව්වත් නොකිව්වත් 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙන්න ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමේ කොටසක් සෑහෙන කොටසක් බලපෑවා. ඒක අපිට පිළිගන්න වෙනවා. එතකොට දැන් ඊළඟට ඒ ප්‍රශ්නේ මතුවෙනවා. ඊළඟට පොදු අපේක්ෂකෙක් ආවොත් වෙන පක්ෂයකින්. ඉතින් ඒකට අපි මේ ඒ දින ඒ දේශපාලන தত্ত্বය ඒ තීරණාත්මක බව වැඩිකරන අපි අපේ පදනම වැඩි කරගන්න ඕනේ. ඉතින් දැන් අපි ජනතාවගේ චින්තනයටම තමයි ආමන්ත්‍රණය කරන චින්තනය තමයි වෙනස් කරන්න ඕනේ. අපි විද්වතුන් හැටියට දැන් අපි ලොකු විශාල බාර දුර කාර්යයක් ඒ වෙනුවෙන් කරලා තිනවා. ජාතික විද්වත් සංවිධානයේට අපි තල්ලුවක් දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජාතික ප්‍රතිපත්ති මාලාවක් හදලා අපි ඒක ජනතාවට ඉදිරිපත් කරනවා. එතකොට ජනතාවට තීරණය කරන්න පුළුවන් දැන් මේ රට ගොඩගන්නේ කොහොමද, ගොඩගන්නේ මේ ප්‍රතිපත්තිය උද ප්‍රතිපත්ති මාලාව උදව් වෙන්නේ කොහොමද කියලා.
ඉතින් මං හිතන්නේ ඒක මං හිතන්නේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මොකද අපි ඉදිරිපත් මමත් ඒක සෞඛ්‍ය කමිටුවේ මම සහභාගී වුණා තව මේ රටේ විද්වත්තු විශාල ප්‍රමාණයක් නොයෙකුත් අංශවල අංශවලින් ඒකට සහභාගී වෙලා හොඳ ප්‍රතිපත්ති මාලාවක් හදලා තිනෝ අපි ඒකත් එක්ක ජනතාව අතරට යන්න ඕන ජනතාව මේ අපේ ඡන්දදායකයාගේ අරමුණු හිත් වෙනස් කරන්න පුළුවන් එක දෙයක් වෙයි කියලා මම ඒක බලාපොරොත්තු වෙනවා. මොකද තවත් අපිට ඉදිරියේදී මුහුණ පාන්න වෙන ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. මොකද දැන් දැන් මෑතකදී ජනාධිපතිතුමා දැන් මේ අර්බුදයක් අවුනේ මොකක් හින්දාද? බලය බලහත්කාරයෙන් ලබා ගන්න. ලබා ගන්න ගමන් පාර්ලිමේන්තුව විසිරුවා විසිරුවේදී බලය තියාගෙන ඡන්දයක් පවත්වලා කොහොම හරි බලය දැහැගැනීමේ චේතනාව. එතෙන්දී හොඳටම පැහැදිලි මේ රටේ තියෙන බලය පොලිසිය හමුදාව ඒ සියලුම දේවල් ඒගොල්ල ප්‍රයෝජනයට ගන්නවා මේ ඡන්ද වලින් දිනන්න. කළු සල්ලි ඒගොල්ල ප්‍රයෝජනයට ගන්නවා ඡන්ද වලින් දිනන්න. එතකොට මම ඒකයි කිව්වේ මේක අපි මේ සටන ලේසි නෑ නමුත් ඒව ඔක්කොම යටපත් කරගෙන යා යුතු ගමනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේ ඡන්ද ඩීල් ගේම් ගුණ්ඩු බ්ලැක්මේලින් නේද මේ පහුගිය දවස්වල කියවුන් නැති දෙයක් නේ. මන්ත්‍රීවරු මුදල් වලට ගන්න ඒවා විකිණින ඒවා දැන් වෙල්ගම මහත්තයයි පෙරදකෝ මගේ මේ වටිනාකම තවත් වැඩි වෙලා ලක්ෂ 5000ක් වෙලා. ඉතින් ඔය වගේ මේ මන්ත්‍රීවරු මුදලට යට වෙන මේ අවිචාරවත් සදාචාර විරෝධී සදාචාරත්වය විනාශ වෙච්ච දේශපාලන වටපිටාවක් තමයි අද ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ තියෙන්නේ. ඉතින් ඒව ඔක්කොම මැඩගෙන ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දපදනම වැඩි කරගෙන තීරණාත්මක බලයක් වෙනුවෙන් මං හිතන්නේ පෙළගැහිමේ මූලික අඩිතාලමක් හැටියට අද මේ නැගෙනහිර බලමණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමේ මේ වැඩසටහන සියලු දෙනාම ඒක ඒ මුල් ගලක් හැටියට තියාගෙන ක්‍රියා කරයි ක්‍රියාකාරී වෙයි අපේ මීළඟ සටන ජය ගැනීමට රට දිනන අභියෝගය ජය ගැනීමට ඔබ තමුන්නාසලා සියලු දෙනාම එකවන්න එකතු වෙයි කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ කතාව අවසන් කරනවා.